අයුබෝවන් ආදරණීය දොයිපුතේ පසුගිය වීඩියෝවෙන් අපි හෘදයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළා අද අපි පාඩමේ ඊළඟ කොටස ගැන විමසා බලමු බලන්න ඔයාලට දැන් හෘදයේ කොටස් සියල්ලම නම් කරගන්න පුළුවන්ද කියලා මම හිතනවා ඔබ ඒ ගැන සතුටු වෙනවා කියලා හෘදයේ සිට ශරීරේ පුරා හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන වාහිනී දමනි බව ඔබ දැනටමත් දන්නවා. රුධිරය ගෙන යන විට ඉහළ පීඩනයකට ඔරොත්තු දෙන ලෙස දමනි පිත්ති ඝනකම් වීම හා ප්‍රත්‍යස්තව සකස් වී තිබෙනවා. රුධිරය පොම්ප කරන හෘදයේ කෝෂිකාල බිත්තිද ඝනකම්. මේ රූපයෙන් ඔබට එය හොඳටම පැහැදිලි වෙනවා. රුධිරය මගින් පරිවහන කුත්තේ ඉටු කිරීමට නම් රුධිරයේ ශරීරය පුරා සංසරණය විය යුතුයි. ශරීරය පුරා රුධිරය ගෙන යන දමනී අපේ අවයවයක් තුළදී දමනිකාවලට වින් වෙනවා. ඒ දමනිකා නැවත බෙදී සිහින් කේශනාලිකා ජාලයක් අවයවයේ සෛල වටා හොඳ රුධිර සැපයුමක් ලබා දෙනවා. ඒ කේශනාලිකා එකතු වී අනුසිරා එකතු වී සිරාද සාදා නැවත හෘදය වෙත රුධිරය ගෙන යනවා. සිරා තුළ රුධිර පීඩනය දමන තුළ රුධිර පීඩනයට වඩා අඩුයි. ඒ වගේම සිරා බිත්ති ඝනකම් නොවන අතර ප්‍රත්‍යස්ත වන්නේත් නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ සිරා හෘදයේ කර්ණිකාවලට රුධිරය ගෙන එන නිසා කර්ණිකා බිත්තිද ඝනකම් වන්නේ නැහැ. තව එකක් තමයි සිරා තුළ රුධිර පීඩනය අඩු නිසා රුධිරයේ හෘදය දෙසට පමණක් ගෙන යාමට සිරා තුළ කපාට පිහිටනවා. මේ නිසා සිරාවක් දිගේ රුධිරය ආපසු ගලා යන්නේ නැහැ. රුධිර කේශනාලිකා බිත්ති සෑදී ඇති තනි ශෛල ස්තරයකින්. කේශනාලිකා විහිදී යන්නේ ශෛල අතරින් නිසා කේශනාලිකා තුළ වූ රුධිරෙහි වායු සහ පෝෂක ශෛලවලට විසරණය වෙනවා. ඒ වගේම ශෛලවලින් බැහැර කරන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය රුධිර කේශනාලිකා තුළට විසරණය වෙනවා. රුධිරයේ සංඝටක සහ කෘත්‍ය. මිනිස් රුධිරය රතු බැහැති තරලයක්. රුධිර ස්වල්පයක් නලයකට දමා වේගයෙන් කරකැවූ විට ඒ කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ පහළ ඇති ඝන කොටස දේහණු ලෙස හඳුන්වනවා. ඒ මුළු රුධිර පරිමාවෙන් 145ක්. ඉහළ ඇති ද්‍රව කොටස රුධිර ප්ලාස්මාවයි. එය 155ක් පමණ වෙනවා. මිනිස් රුධිරය ගැන අධ්‍යයනයේ පහසුවට මේ පහත පරිදි වර්ග කරන්න පුළුවන්. රුධිරයේ ප්‍රධාන කොටස් දෙකයි. ඒ දේහණු සහ ප්ලාස්මා. දේහාණු කියන ඝන කොටස නැවත කොටස් තුනකට වෙන් වෙනවා. ඒ රතු රුධිරාණු, සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා. ඒ වගේම රුධිරයේ ද්‍රව කොටස වන ප්ලාස්මාවේ වැඩිපුරම ඇත්තේ ජලයයි. එමෙන්ම ජලයේ ද්‍රව්‍ය දේවල් සහ ජලයේ අද්‍රව්‍ය දේවල්ද රුධිර ප්ලාස්මාවේ අඩංගු වෙනවා. රුධිර ගදාවක් සාදාගෙන අන්වීක්ෂය නිරීක්ෂණය කළ විට එහි දේහාණු වර්ග තුන පැහැදිලිව දැනගන්න පුළුවන්. ඒ කියන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. රතු රුධිරාණු හෙවත් රක්තාණු. මේවා අන්වීක්ෂීය ද්වි අවතල හැඩ මිව්යන්. රතු රුධිරාණු තුළ හිමොග්ලොබින් නම් රුධිර වර්ණකය අඩංගුයි. හිමොග්ලොබින් පෙනහල තුළදී ඔක්සිජන් සමග එකතු වී ඔක්සිහිමොග්ලොබින් සාදනවා. මේ වෙලාවට තමයි අපේ රුධිරය රතු පැහැවෙන්නේ. ඒ සාදන ඔක්සිහිමොග්ලොබින් දේහයේ ශෛලවලදී ඒ ශෛලවලට අවශ්‍ය ඔක්සිජන් ආපසු ලබා දෙනවා. සුදු රුධිරාණු හෙවත් ශ්වේතාණු. මේවා අක්‍රමවත් රුධිර ශෛල වර්ග. ඒ වගේම රතු රුධිරාණු වලට වඩා තරමක් විශාලයි. සුදු රුධිරාණු වර්ග පහක් තියෙනවා.
ඒවා නියුට්‍රොපිල, යොසිනොපිල, මොනොසයිට, බේසොපිල සහ වසාසයි ලෙස හඳුන්වනවා. රුධිරයට ඇතුල් වන ව්‍යාජනකයන් විනාශ කිරීමට සුදු රුධිරණ වලට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපගේ ශරීරය තුළ ප්‍රතිදේහ නිබඳවීම මගින් සිරුරට ආරක්ෂාව ලබා දෙන්න සුදු රුධිරණ වලට පුළුවන්. රුධිර පට්ටිකා අපේ සිරුරේ තුවාලයක් සිදු විට එම ස්ථානයේ රුධිරේ වහනය සිදු වෙනවා. ඒ වැළැක්වීමට හැකිවන්නේ රුධිර පට්ටිකා වලටයි. රුධිර පට්ටිකා මගින් එම ස්ථානයේ රුධිර කැටියක් සෑදීම නිසා රුධිර වහනය නතර වෙනවා. ඩෙංගු, මියුන වැනි වෛරස් ආසාදනවලදී රුධිර පට්ටිකා සංඛ්‍යාව සීග්‍රයෙන් පහළ යනවා. රුධිර ප්ලාස්මය, ඒ රුධිරයේ ද්‍රවමය කොටසයි. රුධිර ප්ලාස්මයේ ප්‍රධාන කෘත්‍ය ද්‍රව්‍ය පරිවහනයයි. මොනවාද මේ පරිවහනය කරන ද්‍රව්‍ය? ආහාර ජීර්ණයේ අන්තඵල, ඒ වගේම ඛනිජ ලවණ සහ විටමින් දේහය ශරීර දක්වා පරිවහනය කරනවා. ඒ වගේම තමයි ශෛලවල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන බහිස්රාවීය ඵල. බහිස්රාවීය ඉන්ද්‍රියන් දක්වා රැගෙන යනවා. තවත් දෙයක් තමයි අපේ ශරීරයේ හෝමෝන, ප්‍රෝටීන, එන්සයිම සහ සමහර වායු වර්ග අවශ්‍ය ස්ථාන කරා පරිවහනය වෙනවා. රුධිර පාර විලයනය, පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට කෘතිම ලෙස ලබා දීම තමයි රුධිර පාර විලයනය කියන්නේ. එහිදී රුධිරය ප්‍රදාහණය කරන තැනැත්තා දායකය ලෙස හඳුන්වනවා. ඒ වගේම රුධිරය ශරීරගත කරගන්නා තැනැත්තා රුධිර ප්‍රතිග්‍රාහකයයි. කොහොම වුණත් දරුවනේ, ඕනෑම කෙනෙකුගේ රුධිරය තවත් ඕනෑම කෙනෙකුට පාර විලයනය කරන්න බෑ. ඒ සඳහා රුධිර ගණන සහ රීසස් සාධක ගැලපිය යුතුයි. අපි පළමුවෙන්ම රුධිර ඝන ගැන සලකලා බලමු. රුධිර ශෛල තුළ අඩංගු ප්‍රෝටීන් සංඝටක අණුව රුධිර ඝන හතරකට බෙදා වෙන් කරනවා. ඒ තමයි ඒ රුධිර ඝනය, බී රුධිර ඝනය, ඒ බී රුධිර ඝනය සහ හෝ රුධිර ඝනය. රුධිරදායකයා සහ ප්‍රතිග්‍රාහකයා අතර රුධිර ඝන ගැලපීම. මේ වගුව දෙස හොඳින් බලන්න දරුවනි. වගුවේ අංක 1 තීරයේ ඕ රුධිර ඝන හිමි රුධිරදායකයාට වෙනත් ඕනෑම රුධිර ඝනයකට රුධිර ලබා දෙන්න පුළුවන් බව සලකුණු වෙනවා. ඒ බව දකුණු පස ඇති සටහනුත් පැහැදිලි. ඕගේ සිට ඒට, බීට, ඒ බීට සහ ඕටම ඊතල දැක්වෙනවා. ඒ නිසා අපි කියනවා ඕ කියන්නේ සර්වදායකයා, හැමෝටම රුධිරය සපයන්න පුළුවන් පුද්ගලයා. ඊළඟට වගුවේ අංක 2 තීරයේ දිහා බලන්න. ඒ රුධිර ඝනයේ හිමි දායකයාට රුධිරය ලබා දෙන්න පුළුවන් ඒ සහ ඒ බී කියන ප්‍රතිග්‍රාහකින්ට පමණයි. දකුණු පස සටහනෙන්ද ඒක පැහැදිලි. ඒගේ සිට ඊතර දැක්වෙන්නේ හේට සහ ඊබීට පමණයි. එලෙසම වලට පුළුවන් බීරුදුර යැති රුදුරදායකයාගෙන් රුදුරය ලබා ගන්න පුළුවන් කාටද කියලා කියන්න. ඒ බීරුදුර ගණයට සහ ඒ බීරුදුර ගණයට නේද? එනම් අවසානයේ බලමු හතරවන තීරයේ ඇති AB රුධිර ඝන හිමි දායකයාට රුධිර ලබා දෙන්න පුළුවන් AB රුධිර ඝනයටම පමණයි. ඒක දකුණු පස සටහනින්ද පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි දරුවනේ, AB රුධිර ඝන හිමි තැනැත්තෙකුට රුධිර ලබා දෙන්න පුළුවන් AB රුධිර ඝනයම ඇති අයෙකුට පමණක් වුවත් AB රුධිර ඝනය ඇති තැනැත්තා ප්‍රතිග්‍රාහකයෙකු වන විට
එනම් රුධිරය ලබා ගන්නා විට ඕනෑම රුධිර ගණයක් ඇති අයෙකුගෙන් රුධිරය ලබා ගන්න පුළුවන් බව යටම තියෙන පේලියෙන් අපිට පැහැදිලිව පේනවා. ඒක දකුණු පසැති සටහනොත් පේනවා. ඒ බී මෙතට සෑම් පැත්තකින්ම ඉතල යොමු වෙනවා. මේ නිසා අපි කියනවා ඒ බී රුධිර ගණය ඇති තැනත්තා ස්වර ප්‍රතිග්‍රාහකයෙක් කියලා. ඒ කියන්නේ ඕනම අයෙකුගෙන් රුධිරය ලබා ගන්න පුළුවන් තැනැත්තෙක්. ඊළඟට අපි බලමු රීසස් සාධකයේ ගැළපීම. යම් පුද්ගලයෙකුගේ රුධිරයේ රීසස් සාධකය නැතිනම් අපි කියනවා RH සාධකය සහිත නම් එම පුද්ගලයා RH ධන ලෙසද රීසස් සාධකයේ රහිත නම් එම පුද්ගලයා RH ඍණ ලෙසද හඳුන්වනවා. රීසස් සාධකය සහිත ප්‍රතිග්‍රාහකයින්ට රීසස් සාධකයේ සහිත හා රහිත රුධිර ගණ ගැලපෙන බව වගුවෙන් පැහැදිලි වෙනවා. ඔයාලට පේනවා RH ධන ප්‍රතිග්‍රාහකයාට යටින් හරි සලකුණු දෙකක් ඉදලා තියෙනවා. ඒ වගේම තමයි රීසස් සාධකයේ රහිත පුද්ගලයින්ට ගැලපෙන්නේ රීසස් සාධකයේ රහිත රුධිරය පමණි. වගුවේ දැක්වෙන්නේ RH ඍණ යටතේ RH ඍණ ප්‍රදායකයාට පමණක් හරි සලකුණක් යෙදিলা. එහෙනම් දරුවනේ මේ වගුව සහ දකුණු පස ඇති සටහන හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට පහසුවෙන් වටහා ගන්න පුළුවන් වේවි. රුධිර ශ්ලේෂණය. ඒ කියන්නේ දරුවනේ පාරවිලේනය කළ රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුළදී කැටි ගැසීමට ලක්වීමයි. මේකට හේතුව තමයි දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ගණ නොගැලපීම. මේක තුවාලයක් සිදුව විට සිදුවන රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණයට වඩා වෙනස්. ඉතින් දරුවනේ රුධිරේ පාඩම අධ්‍යයනය කරලා අවසන්. ඔබට සපයලා තියෙන සටහනත් හැකීමත් ලියාගෙන පිළිතුරු සපයන්න. තවත් පාඩමකින් නැවත හමු වෙමු.